පාන්දර 3යි ගන්නට තමයි උන්ට මේ ධර්ම කර්ණ මේ සිටිවිලි වලින් එන්නේ මෙමරියට. ඒවම ලියලා තිබ්බාම මේ හරි ලස්සනයි. සමහර කාරණායම මේ පාන්දර එනවා සිටිවිලි වලින්. නිකන් ඈරුනම්ම බලන්න දැන් ආලෝකයේ දිහා දැක්කම ආලෝකෙන් එනවා පණිවිඩය. මේ මොනාර චේතනාව කාම චේතනාව හරඹයාගෙන මේ ධම්මපදයක් එනවා නිකන් උඩට. මේ හැමතැනම හැම චේතනාවක් තුළම හැම නාම රූපයක් තුළම හැම සංඥාවක් තුළම මේ ධර්මයේ තියෙනවා. ඒක අර ධර්මයත් එක්කම හිටියාම ඒකම එනවා. කෙලෙස්ෙක් හිටියාම රාදවල් දෙකේ කෙලෙස් තමයි එන්නේ. එක්ක රාගයක් එනවා නැත්නම් ද්වේෂයක් එනවා නැත්නම් ලෝභයක් එනවා නැත්නම් මෝහයක් එනවා මොනවා ඇයි කෙලෙස් එක්ක වැඩිපුර හිටියාම කෙලෙස් එනවා. වැඩිපුරම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හිටියාම වැඩිපුරම මේ මේ විද්‍යාව වැඩුවාම සීය වැඩුවාම එහෙවන් තමයි එන්නේ. මොකද මේ වෙන්නේ. සිල් දේශනාවටයි සමාධි දේශනාවට අතර මේ පොඩි වෙනසක් තියෙනවා. හැබැයි කතා කරනකොට අපි හඳුන්නේ සමාධි දේශනාව ආත්පසින්ම වෙනස්. ඒක නෝ මේක නෙන්නම් බණ. ඕවා ඒ කාලේ කිව්වේ නැහැනේ මේක නෙන්නම් බණ කියලා කියනවා. හැබැයි අපි දන්නම් මේ තප්පර 15 කතර වෙනසක් තියෙනවා. හැබැයි අර මිනිසුන්ට ඒක තේරෙන්නේ නැහැ. දැන් අපි කියනවා ඇසෙන් මේම වෙනවා. මේක නවත්තන්න මේක හදාගන්න ආර්ය අෂ්ටාංග සම්මා දිට්ඨියෙන් බලන්න සම්මා සෝතයෙන් මේක ගන්න සම්මා ජීවයෙන් ගන්න සම්මා කම්මන්තයෙන් වායාමෙන් ගන්න කියලා අපි කියනවා මේ ඔක්කොම කියනවා නේද අපි හන්නේ මේ ටිකම අරකට කියලා තප්පර 15ක පොඩි එකක් එකතු කරන බලන්න මේ සෑම දෙයක්ම දැන් ඇසෙන් රාගය ඇති වුණා කනෙන් රෝභය ඇති වුණා දිවෙන් ද්වේෂය ඇති වුණා මේ ඔක්කොම ඇති වුණා මේවා ඇති වෙන්න කලින් තිබුණා නේද මානසිකව ඔව් ඒක බවට මේකපත් කරන්න ඔච්චරනේ සමාධි දේශනාව ඔච්චරයි අතනට මේක ගෙනියනවා හැබැයි අර කලින් තිබිච්ච එක Taman දන්නවා දැන් මේක අවුල් වෙලා තියෙනවා අවුල් හදන්න එපා ඒව මොකව මාරු කරන්න ඒව පටිසෝත ඒ පටිසෝත ගන්න කවුද කිව්වේ ඒ කතන්දර මේ බෑ අර පරණ තැන මේකවත් කරන්න එච්චරයි කරන්න තියෙන්නේ සමාධිය මේක තමයි සමාධිය ඒකන පරණ තැනටපත් කරනකොට යට සිද්ධ වෙනවා මේකින කෙලස් ටික කොහොම නිරෝධ කරන්නේ? අයි නිරෝධ කරන්නේ නැතුව අතෙන්ට යන්න බෑ. එතකොට ආයි අපේ අපි කියන්නේ මේක හදන්න කියලා. අයි සිල් දෙන්නේ නැහැ මේ කාලේ. සිල් කාලේ ඉවරයි. එහෙනම් සිල් දේශනාවකවත් නැහැ. මේක සම්මා දිට්ඨියෙන් දකින්නේ කොහමද? මේ සුභාසිතා චයාවාචා වලින් කතා කරන්නේ කොහමද? සම්මා වායාම ඒව මොකවත් කියන්නේ අපි කියන්නේ දැන් කෙලස් පටිගිය කාවා. පටිගිය එන්න කලින් තිබිච්ච මානසිකත්වය තියෙනවනේ. එතනද මේකපත් කරන්න කියනවා. එතකොට එයා දැනගන්න ඕනේ සිල් දේශනා දැනගෙන ආලා 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 අර පරණේව ඩවුන්ලෝඩ් කරලා ආලා ඒකින් මේක අදා ගන්න. සමාධි කාලේදී අරක කියන්නේ. රාගයක් ආවා. රාගය හදන්න එපා. කවුද කිය විරාගය වඩන්න කියලා? රාගෙ එන්න කලින් තියෙච්ච සිතට නැවතපත් වෙන්න කියලා කියනවා. ඒකපත් වෙනකොට රාගෙ ගැලවිලා යනවා අපි ආන්න. එතකොට රාගය තියෙන්න බෑනේ. ඒක රිවයින් කරනවා වාගේක. ආපස්සට ගන්නවා. ඒක තමයි සමාධි දේශන. ඒවා සමාධි වලට ගන්න ගොඩාක් දුරට විද්‍යාපත්‍ය සංකාර. අවිද්‍යාව ගන්න අවිද්‍යාව ගන්න මේකට මේ සීලයට. සීලය හැදෙන්නේ මේ දුසීල වෙන්නේ මේ සිල් කැඩෙන්නේ මේ අවිද්‍යාව වෙන්නේ. එතකොට මේ දැන් තියෙන පටිච්ච සමුප්පාදයෙන් තමයි සීලය දේශනා කරන්න පුළුවන්. සමාධි දේශනා කරන්න බෑ මේ අවිද්‍යාපත්‍ය සංකාරය. ඒකට විද්‍යාපත්‍ය සංකාරයෙන්න ඕනේ. එතකොට ඒක ඒ පටිච්ච සමුප්පාදය අරගෙන මේ දේශනා කරාම හරියනවා. ප්‍රඥා දේශනාව ගොන ඒක ආත්පසින්ම වෙනස් අසකන දිවනාසයේ සමසිතෙන් කෙලෙසාව නේද ප්‍රයඳුන කෙලෙසාව මොකක්ද ආවේ රාගයාව ලෝභයාව ద్వේෂයාව පටිගයාව මේ ඔක්කොම කතන්දරාව දකින්නකොට රාගෙන් දැක්කා දකින්නකොට ద్వේෂෙන් දැක්කා වෛරෙන් දැක්කා කතා කරනකොට වෛරෙන් කතා කළා ద్వේෂෙන් කතා කළා ආදරෙන් කරුණාවෙනුත් කතා කළා දැන් ඇලින් ගැටිම ඔක්කොම තියෙනවනේ දැන් මේවට කලින් තිබිච්ච සිතරපත් කළානේ ඒක කරන්න එපායි එන මොනවද කරන්නේ ඒ සිතයි මේ සිතයි සමාන කරන්න වෙනසක් නැතුව එක අහ සමාන කරන්න එතකොට කවුද ඉන්නේ කවුරුත් නැහැ ඒක තමයි ප්‍රඥාව අර කලින් තිබිච්ච එකයි මේකයි දෙක සමාන කරලා දානවා නිරෝධ වෙලා නැහැ මොකවත් ඒක තමයි ප්‍රඥා දේශනාව ඒක ආත්පසින්ම වෙනස් දැන් අරකට වඩා සමාධිය වෙනස් මේකට වඩා අරක වෙනස් ඒක කරන ටෙක්නික් එක තමයි කියන්නේ නේ ඒ ටෙක්නික් එක තමයි පැයක් විතර දේශනා කරන්නේ කමඨාන වැදගත් නේ වඩන යෝගියාට එඳ අරක සම්පූර්ණයෙන්ම දේශනා කරනවා. ඒක කියන්නේ මේ කුසල මූලපටිච්ච සමුපාදය.
අකුසල මූලපටය මේ මූලෙන් තමයි ගන්නෙ. ඇයි අර අර පඤ්ඤාවට යන එකක් නේ. ඒතරම් මූල ධාතුව තමයි ප්‍රින්සිපල් එක තමයි දේශනා කරන්නේ. කුසල පටිච්ච සම්පාදේ අකුසල පටිච්ච සම්පාදේ දේශනා කරන්නේ. කුසල මූල පටිච්ච සම්පාදේ අකුසල මූල පටිච්ච සම්පාද දෙක අරගෙන කෙලස් තියෙන සිත කෙලස් නැති තැනටපත් කළානේ. එහෙම කරන්න එපා. කෙලස් තියෙන සිතයි කෙලස් නැගින සිතයි දෙක එක සමාන කරන්න කියන බැලන්ස් කරලා දාන්න කියන. එතකොට දැන් අන්ත දෙක බැලන්ස් වුණාම කොයි දෙන්නේ? මධ්‍යස්ත. තරාදිය ඕම කළා කලින් තරාදිය ඕම කළා. දැන් කියනවා මේම කරන්න කියලා. ඉපදීමක් නැහැ. මධ්‍යමා ප්‍රතිපදා යෝගවන්තයි. අකුසල පැත්ත, ඒ කියන්නේ අත්තකල මතාන එක බැලන්ස් වුණා. කාමසුකල්ලිකාන බැලන්ස් වුණා. මොකද්ද අත්තකල මතාන කියලා කිව්වේ? කෙලස් පැත්ත. කාමසුකල්ලිකාන කියලා කිව්වේ අර නිරෝධ කරපු පැත්ත. මේ දෙක බැලන්ස් කරුවාම ප්‍රඥාව මධ්‍යස්තේ. ඒගොල්ලන්ට ඉපදෙන්න බෑ අපෝ. ඒ ඒ ඒ තාකර ඒ කාලේ තම ගොඩාක් රාත් වෙන්නේ. රාතන් වංශල වැඩි සීලෙන් යන්නේ, සීලය වැඩිපුර පුරපු කට්ටිය තමයි. මේ කාලේ සිල් වැඩිපුර වඩප මේ උපාලි තරුන් වංශිකේ ගෝල සෙට් එකක් ඉන්නන්නේ. ඒගොල්ලන්ගේ මුඛ පරම්පරාවෙන් ගෝල සෙට් එකක්. සීලයට ගොඩාක් කැමති. අම භාවයේ මේගොල්ලෝ කියන්නේ රාත් වෙන්න ඕනේ සිල් ටික රකගෙන හිටියොත් ඇති. මරුණක් කමන්නේ විකල් ලකින්න ඕනේ. එහෙම කියන උපාස කට්ටියට. උපාසක මාත්‍යා ජීවිතය ආයම්බේ ආයිපදෙනවා. හැබැයි සිල්ලේම නෙමෙයි. ඒක රකින්න ඕනේ. එහෙම කියනවා. එහෙම රකපු සෙට් එක තමයි රාත් වෙන්නේ මේ කාලේ. එහෙම නැතුව රාත් වෙන්නේ. සමාධිය වඩන කට්ටිය ඉන්නෝනේ අපි හඳුන්නේ. ඒ කියන්නේ මර මේ ගොඩාක් මේ අර දසපාර්මිතා ගොඩාක් වඩන කට්ටිය එක එක පාර්මිතා. ඒ එක එක පාර්මිතා වඩපු ඔක්කොම ටික අහු වෙනවා මේ මේකට සමාධියට. අරකට අහුගන්නේ සීල පාර්මිතා විතරයි මේ කාලේට. සීල පාර්මිතා වෙන මොකවත් අහුගන්නේ නැහැ. අරකට අනිත් ඔක්කොම නමේම අහු වෙනවා. ඔක්කොම අහු වෙනවා. පඤ්ඤා පාර්මිතාව අපෙන් කට උතන සේරම අහු වෙනවා. පුතුජන අරම ඔක්කොම අහු වෙනවා. ඕදලා යනවා. මේ අර වතුර ගාලා හොදනවා වගේ. අරක බැලන්ස් කරන ටෙක්නික් එකක් තියෙනවා. කෙලස් තියෙන සිත කෙලස් නැති සිත බවට පත් කරනවා. අපි කියන කෙලස් තියෙන සිත නැති සිත බවට පත් කරන්නත් එපා. නැති සිත කෙලස් සිත බවට පත් කරන්නත් එපා. අනුසෝතගාමි පටිසෝතගාමි කරන්න එපා. පටිසෝතගාමි අනුසෝතගාමි. අනුසෝතගාමි පටිසෝතගාමි දෙක එකට කරන්න කියනවා අපි. අන්තයක් නැහැ. දැන් මෙතන තියෙන අන්ත ප්‍රශ්නේනේ. අපි අන්තයකට යනවා. අන්ත දෙක බැලන්ස් කරාම අන්තයක් නැහැ. මධ්‍යම ප්‍රතිපදාවට නිකන් එනවා කට්ටිය. මධ්‍යම ප්‍රතිපදාව ඉන්නවා කියලා කියන ඉපදෙන්නේ. ඒ කාලේ කියන උදාහරණ උපමා එක. මිට වඩා ප්‍රඥාවන්ත වෙනවා ඒව දේශනා කරන්න. තනන්න බැ. දැන් ප්‍රාර්ථනා කරන්න ඕනේ. දැන් තුන්තරා බෝධියක් දෙනවා. ඒක ප්‍රාර්ථනා කරන්න ඕනේ. ප්‍රාර්ථනා නොකෙරුවත් ලැබෙනවා. මම එත උදේ දාන්නේ වළඳනවා කියලා ප්‍රාර්ථනා කරනවා. දාන වළඳනවා. ආන්දරමක් කියන වෙන කල්පනාකට ප්‍රාර්ථනා මොකද්ද උනේ? බඩගිනි මොනවාරි කන්න ඕනේ. ආ ඒක දෙන්නකෝ මට. ප්‍රාර්ථනා නොකරත් බඩගිනි එනවා අපේ ආන්දර. දුක දැනෙනකොට මොනවාරි වැලකින් එල්ලිලා යනකොට අර තුනෙන් එකකට කොහෙන් හරි සෙට් වෙනවා. දුක වැලි වෙනකොට දරාගෙන ඉන්නකොට කාගේ අංගය හරි එල්ලිලා යන්න එපා. උඩට යන්න එපා. ගොඩ යන්න එපා. එතකොට ඉතින් එයා අවුෙච්ච බෝධියෙන් යනවා එයා. බෝධිය පැතුවේ නැති වුණත් යනවා. වැඩිපුර මම රාත් බෝධි. අර දෙක ටිකක් අර වැඩිපුර යන්න තියෙනනි පාරම ඒ නිසා මේ වැඩිපුර යන්නේ රාත් බෝධි. අර කනාපාර වගේ කනා ෂොට් එකට අයේ පාරවල වදින්නේ නෝබෝල්. දැන් නෝබෝල් දුන්නත් එකයි ලකුණු. හැබැයි මේ නෝබෝල් එකට ගහලා තියෙන අයේ පාරක් ගදිලා තියෙන්නේ. එහෙම තියෙනවා. ඒ වගේ මේ අර නිකන් ආමුලිස බණ හැයිලා ආමුලිස කලකිරිලා මේ එකපාරට මේ එක එකව කල්පනා වෙලා පෑදිලා ඔහොම මිනිස්සු රාත් වෙනවා. ඒගොල්ල ඇත්තටම රාත් වෙන බලාපොරොත්තුන් ආපු කට්ටිය නෙමෙයි. මොකක්ද දන්නේ හැමදාම බන කිනම් gedara මිනිස්සු තින්නේ මේ උයන්නෙත් නෑ මුන් ඇවිල්ලා කට අරගෙන ආගෙන මොකක්ද දන්නේ කටන් දරාලා බලන අහලා මේ මිනිස්සු රාත් වෙලා. අර මිනිස්සු මොකවත් නෑ. ඒ මිනිස්සු උයන්නේ නෑ මේ මිනිස්සු එන්නේ. බලන මේ මිනිස්සු මාන වෙනවා. බලනකොට මේ කියන කතාව මොකක්ද කියලා අහන්න ආපු මිනිස්සු එතනම පෑදිලා එතනම රාත් වෙලා. ඒක අර කනාසොට් එක. ඒ නිකන් ඒ වෙන්නේ. එහෙම යනවා. මේ කාලේ ටිකක් අදයි. නිකන් නිකන් තනින් තන වගේ. සීලයේ වැඩිපුර වඩපු කට්ටිය තමයි මේ කාලේ යන්නේ. ඊළඟ සෙට් එක ටිකක් වැඩිපුර යනවා. කෙරෝල සෙට් එක තමයි හොඳම සෙට් එක. හොඳම වැඩ තියෙන උත්තම ප්‍රඥාවන්තයෝ හොඳ 이르දි කට්ටිය ඔක්කොම ඉන්නේ ඒ අවසන් කාලේ. පොඩි කට්ටිය ඉන්නේ 30 කට්ටිය. 30 40 40 විතර වෙනවා. කාලේ තන නියම නියම කාලේ සාසනේ නිකන් අර භාග්‍යතුන් වහන්සේ ජීවමාන ඉන්නවා වගේ. ඒ තරම් බැබලෙන කාලේ.
පොඩි කට්ටි ඉන්නවා. ඒ කාලෙම අර වීසා ප්‍රශ්නේම ගොඩක් විසඳෙනවා. නෑ ගොඩක් ඒ රට රාජ්‍යවල ඔක්කොම බෞද්ධ වෙනවනේ. ඒ රාජ්‍ය නායකයෝ බුද්ධාම වැළඳ ගන්න. ඊට පස්සේ ඒගොල්ලෝ දෙනවා මේ මේ අවසරය නිර්දී ස්වාමීන් වහන්සේලාට ඕන වෙලාවක වැඩලා මේ බණ කියන්න. ඒ වීසා මුකුත් නෑ. ඕනම රටකට ඇතුල් වෙන්න මේ ඒ නීතිය නිදාස් කරනවා. ඒවා නීතිනේ. ඇයි ඒ රටේ රාජ්‍ය නායකයෝ බුද්ධාම වැළඳගෙන. එතකොට පාර්ලිමේන්තුවේ සිල් අරගෙන මිනිස්සු මේ මේ මීටිම පටන් ගන්න. හැම ඉස්කෝලෙටම සිල් දීලා මේ පාසල පටන් ගන්න. ඒ තරම් ඔක්කොම ධාර්මික වෙලා. 40 කියන්නේ අපි හඳන්නේ මේ සම්පූර්ණ මේ 90% අතර ගිහිල්ලානේ. ඔක්කොම හැදිලා. ඒ කාලේ වෙනකොට ඒ ප්‍රශ්න මොකවත් නැහැ. සංඝයා වහන්සේලා પાස්පෝර්ට් බලන්නෙත් නැහැ. ඒ තරමට ඒ ඔක්කොම හැදිලා සිල්. හැබැයි මේ කාලේම යන්න බෑ. තායිලන්තේ වඩින්නත් අපි හඳන ලක්ෂයක් විතර පොතේ තියෙන්න ඕනේ. වත්කම් ඉල්ලනවා. බෞද්ධ රටට යන්නත් ආන්දරගේ වත්කම් ඉල්ලන. එතන උම්මයි කියන්නේ ජාතරූප රකින්න ඕනේ කියලා. උම්මයි කියන්නේ බෑන්ක් බැලන්ස් සීට් එක ඕ කියලා. ඉතින් බලන්න කාටද ඔවා කියන්නේ? වෙන්නල්ල බෑනේ. ඒක වෙන එකක් වෙන්නවනේ. සල්ලි පාවිච්චි කරන්නේ. ඇයි? නැතිින්ද පාවිච්චි කරන්නේ. එතකොට ඉතින් ඕකමාරේ තමනාරේ ඔප්ෂන් එකක් ගන්න බෑ ඒක. එහෙම නැත්නම් ඒ රටේ කවුරු හරි කෙනෙක් සම්පූර්ණ වගකීම ගන්න. ගොඩක් මේ මාර්ගයේ හොයන ගවේෂණය කරන ගොඩක් කට්ටිය ඉන්නේ. ඒගොල්ලෝ මෙහාට එනවා මේ කාලේ. ගොඩක් ඒ තැන් වලත් ඒගොල්ලෝ හොයා ගන්නවා. ඒ තැන් වල පණිවිඩ ලැබෙනවා. මේ කොම කොම හරි ඔක්කොම නිකන්ම සැකසෙනවා. ඒගොල්ලෝ දැන් ඔබ වහන්සේට ඒක ලැබෙයි කියලා ඊනකින්වත් හිතුවේ නැහැ. කොයි කොයි රටවල වලින් එන්නේ ගිහිල්ලා ඒවිල ගහන්නට ඇවිල්ලා ඒක හම්බුනේ. ඒ වගේ ඒ කට්ටියට තේ කුසලයේ සෙට් වෙනකොට කොම කොම හරි ලැබෙනවා. බලනකොට ඒ එක්කෙනෙක්ටවත් ඒ නොලැබී තිබිලා නැහැ. ඒ අවශ්‍ය අමෝටම ඒක ලැබෙනවා. එයින් අපට ලොකුවට මාන්සියලා ඒ channel හදාගෙන එහෙම උඩපණින්ද කෑ ගන්න මොකවත් නැහැ. පාඩුවේ මෙම ඇංගිලා හිටියත් ඒ අවශ්‍ය කට්ටිය ඇවිල්ලා ආල යනවා. දන්නේම නේ ඒක යනවා. ඒ ඒක නවත්තන්න බෑ. ඒ කර්මයට ඒක යනවාමයි. ඒ නිසා අපි මාන්සියෙන්ද මොකවත් නැහැ. විශ්වයට බාර දෙනවා. වෙන්න තියෙන්නේ මොකද්ද? ඒක කර්මානුරූපිය කරන්න. ඒ ඒ හැම කර්මයකට අපි එකඟයි. අපි නිකන් අස්සම් කරන්න විතරද? අපි එකඟයි. කැමැති එකක් කරන්න කිව්වම ඒක ලස්සනට ඒගොල්ලෝ කරනවා.